හයි දැන් ගියපාර වීඩියෝ එකේ ගොඩක් අට තිබ්බා මම කොහොමද මේ ලැප්ටොප් එකේ වෝල්පේපර් හදලා තිබ්බේ කියලා ඉතින් මම අද ඔයගොල්ලන්ට ඒක පෙන්වන්න තමයි ආවේ මේ තමයි වෝල්පේපර් එක ඔයගොල්ලෝ හදන විදිය ඇහුවා ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ඒක තව අපේ උඩ දැන් අප්ස්ටයර්ස් එකේ කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා චූටි ඒ නිසා මේ මාරු විදිහට දූවිලි නිසා මම මෙතන බඩු ඔක්කොම අයින් කරා ඒකයි මගේ රූම් එකත් හරි ඩිස්ඕගනයිස්ඩ් වෙලා තියෙන්නේ මං ඉතින් ඔක්කොම මේ ඉවරුනාම තමයි ක්ලීන් කරන්න ප්ලෑන් කරලා හිටියේ නැත්තම් අපරාධ නිසා ඒ නිසා ඒක චිත්තක් මෙසි ඒක ඔයගොල්ලෝ එච්චර මේවා කරගන්න බෑ ඉතින් දැන් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා කැන්වා කියන වෙබ්සයිට් එකට තමයි යන්න ඕනේ නිකන් කැන්වා කියලා සර්ච් කරද්දී එනවා පස්සේ මේගොල්ලන්ගේ හෝම් පේජ් එකේ මෙන්න මෙහෙම මේ අපිට ක්‍රියේට් කරන්න මේ අයිඩියාස් තියෙනවා ඕගොල්ලෝ යන්න ඕනේ ඩෙස්ක්ටොප් වෝල්පේපර් කියන එකට. එතකොට ඒකට ගියාට පස්සේ මෙන්න මෙහෙම ඕගලන්ට ටෙම්ප්ලේට්ස් ගොඩාක් එනවා. දැන් මේ තමයි මං හදපු එක. ඉතින් මේ ටෙම්ප්ලේට්ස් වලින් ඕගලන්ට ඕන එකක් තෝරන්න පුළුවන්. ඒ ඔල්රෙඩි හදපු ඒවා. ඉතින් ඒකක් තෝරලා ඕගලන්ට ඕන නම් කස්ටමයිස් කරන්න පුළුවන්. දැන් මේ තමයි මං හදපු එක. මේ ඒකේ තිබ්බ ඔරිජිනල් එක. හැබැයි ඒ සෙප්තැම්බර් මන්ත් එකට තමයි හදලා තිබ්බේ. ඉතින් ඉන්න මං පෙන්නන්නම්. එතර දැන් මේ ඔගස්ට් මන්ත් එකනේ ඔගස්ට් වලට තිබ්බ මේ ග්‍රීන් කලර් තීම් එකක්. ඉතින් මම මේ පින්ක් කලර් එකට තමයි ගොඩක් ආස වුණේ. මං කරේ ඔගස්ට් එක අරගෙන ඒකේ ඔක්කොම කලර්ස් ටික මාරු කරගත්තා. මුළු පේජ් එකම අපිට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. මෙන්න මේ ලෙෆ්ට් හෑන්ඩ් කෝනර් එකේ මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් කියලා එකක් තියෙනවා. ඒක ප්‍රෙස් කරපු ගමන් අපිට ඕන පාටවල් තෝරගන්න පුළුවන්. ඉතින් මෙහෙම චේන්ජ් කරගන්න පුළුවන් ඒ ඕන විදිහට. මේ අනිත් ඒවයිත් පාට ඒ විදිහටම චේන්ජ් කරගන්න පුළුවන්. එහෙම තමයි මම ඒ ටික ඔක්කොම පින්ක් කරලා මේ විදිහට චේන්ජ් කරගෙන පස්සේ දැන් ඔගස්ට් එකෙත් මේ කලර්ස් චේන්ජ් කළා මම වයිට් වලට. පස්සේ මේ පින්තූරෙත් ඔයගලන්ට මේ පින්ක් කරොත් මේ පින්තූරේ තීම් එකට හරියන්නේ නැහනේ. මම ඉතින් එක ඩිලීට් කළා. මෙතන එලිමන්ට්ස් කියලා තියෙනවා. ඒකේ ඔයගලන්ට ඕන දෙයක් සර්ච් කරගන්න පුළුවන්. දැන් පින්ක් කියලා ගැහුවොත් ෆොටෝස් වලට ගියොත් මෙන්න පින්ක් කලර් ෆොටෝස් එනවා. ඉතින් ඒකෙන් ඕන එකක් තෝරගෙන අපිට දාගන්න පුළුවන්. මේක හිම තමයි. පස්සේ මෙන්න මේ ලියලා තියෙන ඒවත් අපිට ඕන දෙයක් ලියා ගන්න පුළුවන්. එතකොට මේ එලිමන්ට්ස් කියන එකේම දැන් මෙන්න මේකේ චූටි ෆ්ලවර්ස් මේ කෝනර්ස් වල දාලා තියෙන ඒවා එහෙම ඔරිජිනල් එකේ නෑනේ. ඉතින් මං කරේ තව මේක ලස්සන කරගන්න මේ එලිමන්ට්ස් කියන එකට ගිහිල්ලා ඔයගලන්ට ඕන එකක් සර්ච් කරගන්න. දැන් ෆ්ලවර් කියලා ගාද්දි මෙන්න ඕන තරම් ෆ්ලවර්ස් එහෙම එනවා. ඉතින් ඒකෙන් තෝරගෙන ඔයගලන්ට ඕන තැනින් එක දාලා ඕන විදිහට පේජ් එක කස්ටමයිස් කරගන්න පුළුවන්. එන්න ඒ වගේ මේකේ ඕන දෙයක් සර්ච් කළේ එහෙම මේ චේන්ජ් කරගන්න පුළුවන්. I think ඔයගොල්ලෝ ඔයගලන්ට ඕන විදිහට කස්ටමයිස් කරගත්තට පස්සේ මෙන්න මේ රයිට් හෑන්ඩ් කෝනර් එකේ ෂෙයා කියලා තියෙනවා. ෂෙයා එකේ ඩවුන්ලෝඩ් තියෙනවා. ඒකේ මේ ඒගොල්ලෝ සජෙස්ට් කරන එක කරන්න නැත්නම් මේ ඉමේජ් එක හරියට මේ ක්වොලිටි එකට එන්නේ නැහැ. පස්සේ ඩවුන්ලෝඩ් ක්ලික් කරගම ඒක ඔයගලන්ගේ මේ කම්පියුටර් එකට සේව් වෙනවා. මේ දැන් ඔයගලන්ට වින්ඩෝස් නම් තියෙන්නේ පිච් එක ක්ලික් කරලා සෙට් ඇස් බෑග්ග්‍රවුන්ඩ් කරපු ගමන් ඒක බෑග්ග්‍රවුන්ඩ් එකට මෙහා වෙනවා. පස්සේ ඕන නම් ඔයගලන්ට මම කියලා දෙන්නම්. දැන් මම මේ වීඩියෝ එකට මේ මම බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරගත්තේ නැත්තම් මම කරන දෙයක් තියෙනවා. මම මගේ බෑග්ග්‍රවුන්ඩ් එකට හරියන්න මගේ ක්‍රෝම් එකේ තීම් එකයි මගේ කර්සර් එකයි මගේ PC එකේ තීම් එක හිටන් ඔක්කොම මාරු කරන ඒ කලර් එකට හරියන දැන් දැන් මේ වීඩියෝ කරන්න ඉස්සෙල්ලා මට තිබ්බේ මෙන්න මේ වෝල්පේපර් එක තමයි. ඉතින් ඔක්කොම ඔරෙන්ජ් කලර්. ඒ නිසා මම ක්‍රෝම් එකත් ඒ පාටම කරලා මගේ කර්ස් එක හිටන් මම මේ නිකන් බ්‍රවුන් ඔරෙන්ජ් වගේ එකක් කරගත්තේ. ඒකත්
කර්ස් එකක් මං ඉතින් ඒ කලර් තීම් එකට හරියන්න තමයි මාරු කරේ. ඒ ටිකත් කරන විදිය මං කියලා දෙන්නම්. ක්‍රෝම් එකේ තීම් එක නම් මාරු කරන්න. ක්‍රෝම් එකේ තීම් මාරු කරන්න මෙන්න right hand side එකේ මේ dot තුන තියෙන්නේ. ඒකට ගිහිල්ලා settings යන්න. Settings ගිහිල්ලා appearance. Appearance එකේ මෙන්න මෙහෙම මේ චූටි arrow එකක් උඩට යන විදියට මෙන්න මෙහෙම එනවා. ඒකේ ඔබපු ගමන් Chrome store web store එකට තමයි ගෙනියන්නේ. දැන් මම theme එක දාලා නිසා මෙහෙම ආවේ නැත්තම් මේ home එකට තමයි ඔයගොල්ලෝ ගෙනියන්නේ. ඒකේ extensions නැතුව themes වලට යන්න. ඒ themes වලට ගියපු ගමන් මෙන්න Chrome web page වලට themes එන ඕන තරම්. ඒකේ උඹලන්ට ඕන එකක් තෝරලා මෙන්න ලස්සන ලස්සන මේ art එහෙම තියෙනවා. තෝරලා මේ add to Chrome ඔබපු ගමන් ඒක change වෙනවා. දැන් මේක add කරමු. එතන මේ Chrome theme එක මාරුණා. එන්න එහෙම තමයි මේක කරන්නේ. ඒක එහෙම තමයි Chrome එකේ theme එක මාරු කරන්නේ. දැන් extensions එකේ දැන් මේ මගේ curls එකක් custom curls කියන extension එකේ තමයි ඒක. ඔයගලන්ට search කරන්න පුළුවන් custom curls කියලා. ඊට පස්සේ මේ ඕන තරම් extensions එනවා එහෙම. මේක තමයි මං අරන් තියෙන්නේ. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ මේ කර්ස් එක ඇඩ් කරාම මෙන්න මේ අයිනේ sorry මෙන්න මේ චුටි puzzle එකක් තියෙන්නේ. ඒක ඔබව ගම ඔයගොල්ලෝ ඇඩ් කරලා තියෙන ඔක්කොම extensions ටික පෙන්නනවා. ඒතර custom curves කියන එක පෙන්නයි. ඒක click කරාම ඔයගලන්ට ඕන විදිහට curves එක මේ change කරගන්න පුළුවන්. මේ ඕන තරම් ඒවා තියෙනවා. මං ඉතින් කරන්නේ මගේ computer එකේ theme එක අනුව ඒ පාටටම curves එකක් මාරු කරගන්න. ඔබලන්ට ඕන නම් more curses ගිහිල්ලා ඒක එක එක collections තියෙනවා. ඒවා download කරලා ඔබලන්ට ඒව දාගන්න පුළුවන්. පස්සේ දැන් මම මේ මගේ wallpaper එකේ මේ folders දැන් මගේ folders ගොඩාක් තියෙනවානේ. ඒ නිසා දැන් folders කියලා වෙනම section එකක් හැදුවේ. ඉතින් දැන් ඒ section එක දාන නිකම්ම එහෙම drag and drop කරාම එතනට වැටෙනවා. එහෙම තමයි මේ ඔක්කොම ටික මම organize කරගත්තේ මම. ප්‍රශ්න තියෙනවනම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලා අහන්න මම ඒකට රිප්ලයි කරන්න. තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් ඕන දෙයක් අහන්න. අපේ ගිය සැරේ වීඩියෝ එක බලලා ඉතින් මේ ගිම්හානි අක්කා කියලා මේ අක්කි කෙනෙක් මට මේ gift එකක් එවලා එයා ඉගෙන ගන්න ගමන් ස්මෝල් බිස්නස් එකක් කරනවා. ස්මෝල් බිස්නස් ක්‍රියේටර් කෙනෙක්. එයා ඔක්කොම හෑන්ඩ්මේඩ් බඩු කරන්නේ. මෙන්න මේ gift එක හිටන් හෑන්ඩ්මේඩ් item එකක්. ඉතින් thank you so much. මට හිතා ගන්න බෑ එහෙම කවුරුහරි මට එහෙම gift එකක් එවුවා කියලා. හරි thankful ඔයාට. මේක තමයි එයාගේ Instagram page එක. එයා ස්මෝල් බිස්නස් ක්‍රියේටර් කෙනෙක්. ඉතින් අපි ස්මෝල් බිස්නස් ක්‍රියේටර්ස්ලට උදව් කරන්න ඕනේනේ. එයා එක එක හෑන්ඩ්මේඩ් ඇයිටම්ස් කරනවා. අපි තව දන්නවා හෑන්ඩ්මේඩ් ඇයිටම්ස් මේඩ් විත් ලව්. ඒ නිසා ඇයිටම් එක හොඳම හොඳයි කියලා අපි දන්නවා. ස්ක්‍රන්චීස් හදනවා. එක එක ආර්ට් ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් එක කරනවා. තව මේ ස්ට්‍රිං ආර්ට් එහෙම ඒ ඔක්කොම ලස්සනට කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලොත් මේ වීඩියෝ එක බලලා එයාව මේ ඉන්ස්ටාග්‍රෑම් එකේ චුට්ටක් චෙක් කරලා බලන්න. මේක තමයි පේජ් එකේ නම ගර්ලි රෝස් කියලා. පේජ් එකේ ලින්ක් එකත් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයගොල්ලෝ වීඩියෝ එක බලලා හරි වීඩියෝ එක බලන ගමන් හරි ගිහිල්ලා ඒකට ලයික් කරලා ෆලෝ කරලා බලන්න. මං ඉතින් මේක තමයි ඇරියවත් නැහැ. ඔයගොල්ලෝ ඉස්සරහම අන්බොක්ස් කරලා පෙන්නනවා කියලා හිතුවා. අපි ඉතින් ඇල්ල ඇතුළ මොනවද තියෙන්නේ කියලා බලමු. ලස්සන්ට පැකේජ් කරලා තියෙනවා. ශාමේ බලන්න. ලස්සන ස්ක්‍රන්චීස්.
ඒ ඔක්කොම හොඳට හදලා තිනවා මේ ඔක්කොම හොඳ මැටීරියල්ස් වලින් ශාමට හිතා ගන්නවත් බෑ ඕන අවුට්ෆිට් එකකට මේවා මැච් කරලා අඳින්න පුළුවන් තියෙන කලර්ස් ඩිසයින්ස් එක්ක මාත් ගොඩක්ම ස්ක්‍රන්චිස් තමයි පාවිච්චි කරන්නේ මේවා ස්පෙෂලි ඔය කර්ලි හෙයා වලට එහෙම ඩැමේජ් වෙන්නේ නැහැ අනිත් ඒවා වගේ very beautiful මේ ඔක්කොම යා හෑන්ඩ් මේඩ් අතින් කරලා තියෙන්නේ ගිම්හානියකි thank you so much for the gift ඒක හරිය ලස්සනයි මම ගොඩක් ආසයි ඒකට ඔයාගේ small business එක තව දියුණු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඉතින් well wishes for your success and your future thank you so much අපි නම් ගිහින් එන්නම් ඔයගලන්ට questions හරි තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment කරලා දාන්න අපි ඒවට ඔක්කොටම reply කරන්නම් thank you for watching bye